අලුත්ම තොරතුරු ඔබ වෙත රැගෙන අපගේ නාලිකාවට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා තවමත් අපේ channel එකට අලුත් නම් දැන්වම subscribe කරලා ළඟම තියෙන සීනු ලකුණත් ඔබන්න. මේ වගේ videos ඔයාලට එතකොට දැනගන්න පුළුවන්. නිරෝධායන කාල සීමාව තීරණය වන්නේ ඒ ලැබිලා තියෙන තොරතුරු මත, දත්ත මත. මේ පුද්ගලයේ රෝගයේ වැළඳුන දින සිට කවරදා දක්වා මේ විෂ බීජය පතුරනවාද කියන එක තීරණය කරන්න. එතකොට අපිට මුලදී දත්ත තිබුණු විදිහට දින 10ක් හෝ ඊටත් එහාට ගිය දින සංඛ්‍යාවකින් තමා මේක අපිට සීමාවන් තිබුණේ. ඒ නිසා වැඩි හොඳටත් එක්ක මේ වෙනකොට ඒක ඒ කාලයේදී දින 14 දක්වා අපි නිරෝධායන සමය තිබුණා. දැන් විටින් විට එකතු වෙන දත්ත අනුව දැන් තේරෙනවා මේ රෝගීන්ට විශේෂයෙන්ම එන්නත් කරපු පුද්ගලයන්ගේ ප්‍රතිශතයත් වැඩිවීමත් එක්ක විශේෂයෙන් මේ වගේ එන්නත් කරපු පුද්ගලයන් වැඩියෙන් ඉන්න රටවල් වල තියෙන දත්තත් සැලකිල්ලට ගත්තාම ක්‍රමානුකූලව මේ ආසාදිත පුද්ගලයෙක්ගෙන් අපි කියනවා පීරියඩ් ඔෆ් ඉන්ෆෙක්ටිවිටි කියලා, ඉන්ෆෙක්ටිව් පීරියඩ් කියලා. ඒක ගැන ලැබිලා තියෙන දත්ත සැලකිල්ලටගෙන තමා වැඩිපුර දවස් කීපයකට එකතු කරලා තමා හතට මේක හදලා තියෙන්නේ. ඉතින් මං හිතන්නේ මේක අපි මෙම අපිට මේ වාසියකට පහසුවකට කරපු දෙයක් නෙවෙයි. මේකෙන් මේක හරහා රෝගී වැඩිවීමට තුඩු දීමක් වෙන්නේ නැහැ.